මුලින්ම දේශීය පුවත් කොවිඩ් 19 වසංගතය හමුවේ විදේශ රැකියා අහිමි වීමෙන් වන හානිය නොතකා ජීවිත ආරක්ෂාවට මුල් තැන ලබා දී කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පවසනවා රටින් පිටත සේවය කරන විශාල සම බලකායක් ශ්‍රී ලංකාව සතුයි ගතව මාස කිහිපය තුළ අන්තර්ජාතික ගුවන් ගමන් නවතා තිබුණද එතර සිටි 15,000කට අධික පිරිසක් මව්බිමට ගෙන්වා ගනු ලැබුවා එය රටේ ආර්ථිකයේ මෙන්ම සේවා නියුක්තියට පීඩනයක් ඇති කළද ඒ සියල්ලට වඩා ජනතාවගේ ජීවිත ආරක්ෂාව වැදගත් බව ජනාධිපතිතුමා අවධාරණය කළා ප්‍රතිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අන්තර්ජාලය ඔස්සේ අද ඇමතු අවස්ථාවේදී කොවිඩ් 19 සහ වැඩ කරන ලෝකයේ වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම එම සමුළුවේ තේමාවයි ජූලි පළමුවෙනිදා සිට 9 වෙනි දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි කම්කරු සංවිධාන මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන සමුළුවේ රාජ්‍ය නායක දිනය අදටියේදී තිබුණා සේවකයන් සේවා යෝජකයන් සහ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වය සහිත විශාලතම ඔන්ලයින් සමුළුව මෙයයි එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වයිද ටෙඩ්‍රෝස් ඇඩ්නම් යන මහත්වරුන් හා රටවල් රසක නායකයන් තම රටවල සිට අන්තර්ජාලය ඔස්සේ සමුළුව ඇමතුවා පස්සාත් කොවිඩ් සමයේ වැඩ ලෝකය යථාතත්වයට පත් කරගන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම සඳහා මේ අවස්ථාව වේදිකාවක් කරගැනිණා. සේවා නියුක්තිය වඩා ඵලදායී ලෙස භාවිත කරන්නේ කෙසේද? වසංගතයෙන් වැඩිම බලපෑමට ලක්වති කණ්ඩායම් වලට සහාය විය හැකි ආකාරය සහ 2030 එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රයේ ඇති ඉලක්ක සපුරා ගැනීමට අන්තර්ජාතික ප්‍රජාව එක්ව කටයුතු කරන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡාවට ලක් වූ ප්‍රධානතම කරුණු කිහිපයක්. සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ කොවිඩ් 19 වසංගතයේ දෙරිහිව ලෝකයේ සියලු දෙනා සටන් වැද සිටින සංවේදී කාල පරිච්ඡේදයක වැඩ කරන ලෝකයේ නොබිදී පවත්වාගෙන යාමට සිය රටවල්ගත් උත්සාහය තමා අගය කරන බවයි. පවතින තත්ත්වය මත සංවර්ධිත මෙන්ම සංවර්ධනයේ වෙමින් පවතින රටවලද වැඩ ලෝකයේ එකසේ සුවිසල් ප්‍රතිසංවිධානයකට ලක් වූ ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. කොවිඩ් වසංගතය ගෝලීය ආර්ථිකයට කළ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනියෙන් මෙරට ශ්‍රම බලකාය ආරක්ෂා කර ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ බවද සමුළුව අමතමින් ජනාධිපතිතුමා කියා සිටියා. රටේ සක්‍රිය ශ්‍රම බලකාය 186ක්. ඉන් 135කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ සේවයේ නිරතව සිටිනවා. කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේ හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ පියවර ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය කළ බවද ජනාධිපතිතුමා සමුළුව අමතමින් සඳහන් කළා. Sri Lanka has a considerable workforce that is employed outside the country. Even during the period where restrictions for air travel were imposed, we have repatriated nearly 15,000 Sri Lankans from destinations abroad so far. Although this made a considerable change to our overall employment profile, our aim was to secure the lives of our workforce. This fraction of the labor force will now have the choice to join the local labor force without returning to their original countries of employment. This in turn will shape the new normal of our world of work. Skilled sector of Sri Lanka requires a rethinking and re-engineering in order to accommodate the new normal of the post-COVID period. Reskilling and upskilling of employees will be addressed in our action plan to empower those who lost employment during this crisis. Sri Lanka has pledged to eliminate hazardous child labor by 2022. Abiding by this commitment, our Department of Labor continues to conduct investigations on complaints received regarding hazardous child labor even during the lockdown period of COVID-19 outbreak. Providing an umbrella cover to activities related to the labor force is the tripartite task force chaired by our Minister of Labor. This task force acts as a point of convergence where employment security, wage reconsideration and all related issues are discussed between representatives of employers, employees and the labor officials. Excellencies, I believe that the COVID-19 situation globally has not reached an equilibrium where countries can start having long-term plans. However, it has given ample opportunity for creating a new normal in the short term and considering it in the medium term. Sri Lanka views this as a stepping stone towards reshaping her world of work to suit the new normal
in the post-COVID-19 period. I sincerely hope and wish that this opportunity will serve as a means for all countries to realize their worlds of work accordingly and emerge safer and stronger after this global calamity.